ගණිතයේ පොත් අරගෙන අපි ප්‍රස්ථාර පාඩමේ දෙවැනි කොටසට සූදානම් වෙමු. දෙවැනි කොටස. දැන් ඔයාලා ප්‍රස්ථාර දන්නවා නේද? ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. තොරතුරුනේ අපි ප්‍රස්ථාරවල පෙන්වන්නේ නේද? ඊට පස්සේ වගුවක් තියෙනවා මුලින්ම. ඊට පස්සේ වගුවට අනුව තොරතුරු ටික අපි ප්‍රස්ථාරයේ පෙන්වනවා. ප්‍රස්ථාරයේ දිහා බැලුවහම අපට ඒ තොරතුරු ඉතාම ලේසියෙන් නේද හොයා ගන්න පුළුවන්. කොච්චර දෙනෙක් කැමතිද, කී දෙනෙක් අඩුවෙන් කැමතිද, කී දෙනෙක් වැඩියෙන් කැමතිද නේද? ඒ වගේම අපිට ඉක්මනටම හොයා ගන්න පුළුවන් ප්‍රස්ථාර දිහා බැලුවට පස්සේ. මේ පාඩමක් හැබැයි මම ඉතත් කිව්වා මොකද්ද, හරියටම නේද තිතට තියෙන්න ඕන මේක, නැත්තම් වැරදි නේද? කියන හරියටම තියෙන්න ඕන නියමිත ප්‍රමාණය. ඒ කොටු අඳිනේවා ප්‍රස්ථාර අඳිනේවා හරියටම තියෙන්න ඕන. හොඳයි, එහෙනම් මෙන්න මේ වගේ එකකින් අපි පටන් ගනිමු. මේ අපි හිතමු පුතේ මේ රයිට්. එහෙනම් අපි ක්‍රියාකාරකම් දෙක තියෙන එකේ මාතෘකාවක් ලියමු. රූප ප්‍රස්ථාරයක් අඳිනු. රූප ප්‍රස්ථාරයක් අඳිනු. මාතෘකාව විතරයි ලියන්නේ, ඊට පස්සේ මම මේ අඳින එක ඔයාලා අඳින්න එපා. හොඳේ मेतन नील मेतीर रातु मेतीर कोल हरिद හොඳයි. දැන් ඕන පොඩි වැඩක් කරන්න යනවා. මේ ඔයාලගේ තොරතුරු මම දැන් හොයන්න යනවා. දැන් ඔයාලා හිතන්නකො මෙන්න මෙහෙම. දැන් ඔයාලා දන්නවනේ ප්‍රස්ථාර අඳින්න අපි තොරතුරු වල ඉන්නේ. බොරු තොරතුරු දාන්න බෑ ප්‍රස්ථාර වලට. නේද? බොරු ඒවා දාන්න බෑ. ඇත්ත තොරතුරු තමයි අපි ගන්න ඕන. තේරුණාද? හරි. එහෙනම් මට මේ ඔයාලා දැන් මම අහුවොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මෙන්න මෙහෙම කරන්නකෝ. චූටි කොළ කෑල්ලක් ගන්න. චූටි කොළ කෑල්ලක්, පොඩි කොළ කෑල්ලක් ගන්න. මෙන්න මේ වගේ, මේ වගේ පොඩි චූටි කොළ කෑල්ලක් ගන්න. නෑ නෑ, මේ වගේ පොඩි කොළ කෑල්ලක් ගන්න. මේ කවුද අහගෙන ඉන්නේ? චූටි කොළ කෑල්ලක් නෑ. ඔව්, මේ මම මේ සර්ගේ අතේ තියෙන බලන්න. සර් ගත්තා. සර් මේ වගේ. ඔව්, මේ මම මේ මම අරගෙන තියෙන්නේ පොඩි කොළ කෑල්ලක්. හරි, දැන් ඔයාලට තියෙනවා පාට තුනක්. ඔන මයික් මියුට් කරගන්න ඔයාලා. මම කියන දේ විතරයි කරන්නේ. नील रातु कोल में पाठ तूने इन ओयाल कैमर्टी पाठ में कोल कहले लिया न मामा इकाई देने के लिए क्या पढ़ा लिया लिया रहे इन्होंने उन्हें पटांगन उन्होंने
ඔයාලා කැමති පාට ලියන්න ඕන නිල්ද රතුද කොළද එයින් එකයි ලියන්න right ඔන්න මම ගණන් කරන්න පටන් ගන්නවා 1 2 3 ආ ලියලි වරද ඔව් සර් හොඳයි දැන් කොළ කැරන right කොළ කැරන මම පාට ලියන්න කිව්වේ ඔව් නිල්ද රතුද කොළද තමන් කැමති නිල්ද රතුද කොළද ඒ පාට තුනෙන් එකක මේකේ නම ලියලා මේ විදිහට දැන් නවන්න. ආ. රයිට් නවල තියාගන්න. හොඳයි. දැන් දිගාරින්න බෑ. බොරු කියන්නත් බෑ. හොඳද? බොරු කියන්න බෑ. බොරු කිව්වොත් ප්‍රස්තාරේ වරදිනවා. හරි. එහෙනම් මම එක එක්කෙනාට අවස්ථාව දෙන්නම්. පිනිදු කියන්න මේ මොකද්ද ඔයාලා ලිව්වේ පිනිදු? නිල් පාට ආ පිනිදු ලියලා තියෙන නිල් පාට එහෙනම් මෙතන ආ නිල් පාට මලක් අඳින්න පුළුවන් ඇයි පිනිදු ලියලා තියෙන නිල් පාටනේ නේද ආ නිතික කතා කරන් නිතික අහා නින් අම්මේ නිතික මොන පාටද ලියුවේ आओ नीति का शब्द ना है इसी ने किया नील पाट आ बो आ नील पाट नु इसी ने दिया दाल दिए ने नील पाट है बे तमाल लिए पे एकदम पाट किया नो ना होते उमांदी कथा करान उमांदी रातु पाट රතු පාට ලසංගා නිල් පාට ආ ලසංගා නිල් පාට මට රතු පාට ඇඳ මේ රතු පාට කැමති කෙනෙක් ඉන්න නිසා බිවෝන් කතා කරන්න පුළුවන්ද බිවෝන් පුළුවන්ද ආ මොන පාටද रातु हारी बिवान रातु चामुदित चामुदित कासुंदी कासुंदी रातु पाट रातु पाट रातु पाट मालिनु रातु बोल कोला पाट आ माली तो कॉलर पार्ट नेत नावों सर रातु रातु प्रवीणा नील पार्ट इट पास से और सानुकी मेरी लंगड़ के नाम क्या है ना और क्या सानुकी सतारिंदु माँ रातुपाट रातुपाट सर विनी किया ना विनी किया ना या कॉलर कॉलर सर तेरे में क्या ना क्या नो रातु पार्ट आ दें ओ तानो क्यों कह रहे कि ना मारे नाम की लकिया ने दें पुते ये वाड़ तेरे ना वाद आ है सारा क्या अच्छा ना दें तिसुरी तिसुरी ප්‍රස්ථාරයකට තොරතුරු ගන්න විදිය පුතේ. ඔන්න ඔහම තමයි ගන්නෙ. තේරුණාද?
පන්තියේ ඉන්න ළමයින් කැමති වර්ණ දැන් අපි ගත්තනේ දැන් අපි ඔක්කොම එක හරියටම කරන්න බෑ මේකද ඔන්ලයින් පන්තිය නිසා නේද නැත්නම් අපිට සාමාන්‍ය පන්තියක නම් මේක ලේසියෙන්ම අපිට ගන්න පුළුවන් නමුත් දැන් ඔයාලට පේනවා ප්‍රස්තාරේ ගොඩ නැගපු හැටි නේද දැන් ඔයාලට පේනවා දැන් ගොඩාක් අය කියන්නේ රතු පාට තමයි වැඩිපුරම කැමති වෙලා තියෙන දැන් මේ ප්‍රස්තාරේ උස පෙන්නේ රතු පාටින්නේ රතු පාට තීරුව උසයිනේ රූප වැඩි එනම් මේ පන්තියේ ළමයි වැඩිපුරම කැමති රතු පාටට අඩුවෙන්ම කැමති මොන පාටද කොළ පාට කොළ පාට අඩුවෙන්ම කැමති වෙලා තියෙන්නේ නේද නිල් පාටට කැමති ළමයි කීයක් ඉන්නවද පස් දෙනයි දෙනයි පාටට කැමති ළමයි පස් දෙනයි නිල් පාටට කැමති ළමයි පස් දෙනයි හොඳයි එහෙනම් ඔයාලට පුළුවන් මේ ප්‍රස්තාරය ওই විදිහට ඇඳගන්න දැන් ආදීන බලන්න මේක ඔන්න ඔයාලගේ පන්ති නේද ඉවරයි ඉවරයි ආයෙත් ඉවරයි අපේ මල් ඒ පාටින්ම පාට කරන්න ඕන ඒ මල් ඒ පාටින්ම පාට කරන්න මේක 6යි 7යි 8 දෙනයි නේද මේක මෙන්න මේ පැත්තට ඉරි අඳිනවා නම් ගොඩක් හොඳයි සර් අඳින්න ඔව් අඳින්න හා හා
ගොඩාක් ලස්සන ප්‍රස්තාරයක් අඳින්න ඕන හොඳේ හොඳයි එහෙනම් මේ ප්‍රස්තාරය ඇසුරෙන් ප්‍රශ්න කීපයක් අපි ලියමු ප්‍රශ්න කීපයක් ලියමු ඔයාලා යටින් ලියන ප්‍රශ්න යටින් නැත්නම් එහා පිටුයි किया හරියට බලමුද එනවා
මේක පැලියලි වරණ ඒක නේ නාමයි කතාදී සෑ සෑ බුනා අතම කිනවයි සෑද මාමා කොළ පාටද මංගා දැයි නෑ හැලු පාට 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 සර් වීඩියෝ එක දානවද? ආ ඔව් ඔව්. වීඩියෝ එක දානවද? හොඳයි පුතේ අපි උත්තර බලමු එහෙනම්. රතු පාටට කැමති ළමයි කීයද? ආ ගණන් කරමු. කායි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නේද? එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. ඕන මෙන්න මේ පැත්තෙන් අපිට අංක දාගත්තොත් ලේසි මේ බලන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. අර ඒ කොටු තීරු වලට අංකයක් දාගත්තොත් අපිට ලේසියම ගන්න පුළුවන්. එහෙනම් රතු පාටට අට දෙනෙක් කැමති. අටයි. අටයි. අඳුම සංඛ්‍යාවක් කැමති කුමන පාටටද? प्रश्न वाने
sorry කොළ පාටට වඩා නිල් පාටට එතකොට තුනයි නේද හරි දැන් ඔන්න ඒ ප්‍රස්තාරේ හරි නේද පස්සේ පුතේ වැරදි මම මේක මතනවා ප්‍රස්තාරය හරි දැන් මේක ඔක්කොම සම්පූර්ණයි මේ ප්‍රස්තාරේ නේද ප්‍රස්තාරේ ඇඳා තොරතුරු හෙව්වා මුලින්ම කරන්නේ තොරතුරු සොයා ගන්න එක ඒ තොරතුරු වලට අදාළව ප්‍රස්තාරය ඇඳා ඊට පස්සේ ප්‍රස්තාරයට සුදුසු නමක් ලියුවා නේද නමක් ඕන ඊට පස්සේ ඕනනම් අපි ප්‍රශ්න වලට ඕන උත්තර ලියන්න පුළුවන් හොඳයි මෙන්න මේ කොටුව බලන්නකෝ මෙන්න මේ මම වගුවක් අඳිනවා චුට්ටක් ඔයාලා බලාගෙන ඉන්න මේක අඳින්න යන්න එපා 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 අඳින්න එපා අඳින්න එපා මෙතන පුටේ තියෙන්නේ මල් වර්ගය මෙන්න මෙතන තියෙනවා වාර ගණන කියලා එකක් වාර ගණන හරිද මෙතන තියෙනවා සිසුන් සංඛ්‍යාව සිසුන් සංඛ්‍යාව හරි ඉතින් මෙතන තියෙනවා මල් වර්ගයට පිච්ච මෙතන තියෙනවා අරලිය මෙතන තියෙනවා රෝස ඔන්න අහගෙන ඉන්නකෝ අහගෙන ඉන්නකෝ දැන් මේ ටීචර් බෝඩ් එකේ මේ වගේ වගුවක් ඇඳලා තියෙන ඔයාලගේ ඉස්කෝලේ අපි හිතමු ඔන්න ඔයාලගේ ඉස්කෝලේ ඇඳලා තියෙන නේද දැන් ඔන්න ටීචර් දැන් මම හපු වගේ එක එක ළමයාගෙන් නැගිටවලා අහනවා මල් වර්ගෙන තියෙන පිච්ච වලටද කැමති අරලිය වලටද කැමති රෝස වලටද කියලා අහනවා දැන් ටීචර් අහනකොට දැන් ඔන්න එක ළමයෙක් නැගිටලා උත්තරේ කියනවා පළවෙනි එක්කෙනා එයා කියනවා අරලිය කියලා එතකොට ටීචර් මොකද කරන්නේ මේ වගු පුරවන්නේ කොහොමද ටීචර් මේ වාර ගණන කියන එකට මෙන්න මෙතෙන්ට දානවා එකක් ආන විදිහට ඉරක් අඳින තේමාද දැන් එක ළමයෙක් කිව්වනේ යා කැමති අරලිය වලට කියලා ආන ඉරක් යන ඔන්න දැන් දෙවනි ළමයා නැකිට වන දෙවනි ළමයෙන් අහන මොකද පුතේ ඔයා කැමති එයා කියන රෝස එතකොට ටීචර් මෙතෙන්ට රෝස වලට පොඩි ඉරක් අඳින එකක් එක ඉලක්කම ඊළඟ එක කරා නැකිට වන එයා කියනවා අරලිය ආටිච් දැන් මෙතෙන්ට තව ඉරක් අඳිනවා. දැන් එකට දෙකයි නේද? මේකට තාම එකක්. ඊළඟ එක කන නැගිටවනවා. එයා පිච්ච. ඊළඟ එක කන නැගිටවනවා. එයා අරලිය. ඊළඟ එක කන නැගිටවනවා. එයා රෝස. ඊළඟ එක කන නැගිටවනවා. එයා කියනවා පිච්ච කියලා. ඊළඟ එක කන අරලිය. ඊළඟ එක කන රෝස. කොහොම 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 නේද? හැමෝගේ මැහුවට පස්සේ ඔන්න ඔය වාර ගණන කියන කොටස පිරෙනවා පුතේ නේද ඒක පිරෙනු මේ විදිහට අරලිය වලට තව එක්කෙනෙක් කැමති පිච්ච වලට තව එක්කෙනෙක් ක්‍රෝස වලට තව එක්කෙනෙක් දැන් මේ අරලිය වලට කීයද කී දෙනෙක් කැමතිද පහ නේද පස් දෙනයි ක්‍රෝස වලට හතරයි පිච්ච වලට ඔන්න දැන් ඔහොම තියෙනවා. ඔන්න දැන් පිරිමි ළමයෙන් අහන්න පටන් ගන්නවා. පිරිමි ළමයෙන් නැගිටලා අහන මොනවටද කැමති? එයාත් කියනවා අරලිය. දැන් මෙතන පහයිනේ. පහේ ගොඩවල් වලට තියෙන පුතේ. තව තුට්ටක් එහෙන් තව ඉරක් අඳිනවා. දැන් මෙතන පහ බව වලට පේනවනේ. දැන් මේ හයවෙනි එක අඳිනේ තුට්ටක් එහෙන්. ඊළඟ එකනත් අරලිය වලට. ඊළඟ එකනත් අරලිය වලට. ඊළඟ එකන පිච්ච. ඊළඟ එකන අරලිය. ඊළඟ එකන අරලිය. කොහොම හෝම ඊළඟ එක්කෙනා රෝස
නේද? ඔන්න දැන් ওই විදිහට හැම ළමයෙක්ගේම ඇහුවා. අහල ඉවරයි දැන්. අහල ඉවරනහම දැන් ඔන්න වාර ගන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් පුළුවන් නේද ලේසියෙන්ම දැන් ලේසියෙන්ම මේ සිතුම් සංඛ්‍යාව කියන කොටස පුරවන්න පුළුවන්. කොහොමද පුරවන්නේ? මේ වාර ගණන ගණන් කරලා මෙතන සංඛ්‍යාව ලියනවා. ආයෙත් මෙතන ලියන්න ඕන සංඛ්‍යාව කීයද? හතර. හතර. හතරයි. ඇයි මේ 1 2 3 4 හතරයි. හතරයි. මෙතන හතරයි. 10යි. ඔව් 5යි. හතරයි. 10යි. 10යි මෙතන 10යි 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 මෙතන 5යි 10යි ඔව් 5යි ඔය පුතේ දැන් තේරුණාද නේද ඔන්න වාර ගණන ගත්තට පස්සේ අපිට සංඛ්‍යාව හොයාගන්න ලේසි ඒ වගේ මෙහෙම ඉස්කැලි දාගෙන අපිට යන්නත් පුළුවන් ඒකත් ඔය වගුව දැන් ඔයාලා අර වගුව කියන්නේ වගුවේ තවත් කොටසක් කියලා මේ වාර ගණන කියලා. දැන් ඒක තේරුණාද? වාර ගණන කියන එක. right මේ වගුවම තමයි. ඊට පස්සේ දැන් මේ වගුව දිහා බලාගෙන අපිට ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. නේද? තීරු තුනයිනේ ඕන මේ ප්‍රස්ථාරය අඳින්න. නේද? මොනවද තීරු තුන? පිච්ච තීරුව, අරලිය තීරුව, රෝස තීරුව. නේද? රෝස තීරුවේ sorry පිච්ච තීරුවේ මල් 4ක් අඳිනවා. අරලිය තීරුවේ මල් 10ක් අඳිනවා. රෝස තීරුවේ මල් 5ක් අඳිනවා. නේද? පුළුවන් ඔයාලට ප්‍රස්ථාරය අඳින්න. හැබැයි දැන් අඳින්න එපා. ගෙදරදී අඳින්න මම WhatsApp එකට මේ වගුව ඔයාලට දාන්නම්. දැම්මට පස්සේ ඔයාලා ඉතාම ලස්සන ප්‍රස්ථාරයක් තමන්ගේ පොතේ අඳින්න ඕන. හැබැයි මුලින්ම වගුවත් අඳින්න ඕන. මේ වගුව නෙමෙයි මීට වඩා පොඩ්ඩක් වෙනස් එකක් ඉන්නේ. තේරුණාද? අර මෙතන සංඛ්‍යාව පුරවන්න ඕන. හරි? සංඛ්‍යාව පුරවන්න ඕන. වාර ගණන ගණන් කරලා සංඛ්‍යාව පුරවන්න. හොඳයි පුතේ එහෙනම් ඔන්න ප්‍රස්ථාර පාඩම අපි ඔක කියන්න ඕනද? අඳින්න ඕනද? නෑ නෑ මම WhatsApp එකට දාන්නේ. WhatsApp එකට දාන්නේ. හරි. එහෙනම් අපේ අද පන්තිය මෙතනින් අවසන් කරනවා. ඔයාලා